සුබ මධ්‍යහන ස්වාධින් රූපහණී දිවාපත් විකාශයේ සමගින් මම අශින්ක දුනුතිලක මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත වත්මන් අර්බුදය කුමක්දයි ජනපති පැහැදිලි කරයි මෙය සොදේශික වාදයේ සහ විජාතීන්ගේ විදේශ දර්ශනත් එක්ක ගැටෙන ගැටුමක එක්තරා අවස්ථාවක් බෙන්ගාල බුක්කේ අඩු පීඩනය තවදුරටත් අවධානයෙන් සිටින්නයි දීවර හා නාවික ප්‍රජාවට උපදෙස් දියරකුසාට පිළිබු තරුණයින් දෙදෙනා 2018 ලෝක රූ රචන කිරුළ මෙක්සිකෝවට मातृ भूमिय वेणुवेन तीन्दु तीरण गेन निर्भीतव कटियुतु करन जनपतिट सीलु महासंघरत्ने आशीर्वादे हिमिवन बव पूज्य दिबुलागल देवालंकार स्वामीन वहन्से पवसनवा मणांपिटिय श्री वालुका नदी बौद्ध मध्यस्थाने पवति उत्सवेकदी विशेष अनुशासनावक सिदु करमिन उन्वहन्से मे बव प्रकाश कला मनंपिटिय श्री वालुका नदी बौद्ध मध्यस्थाने नव संबुद्ध प्रतिमा वहंसे निरावरणे किरीम सह अभिनव बोधि प्राकारे विरुद्ध किरीमे पुण्योत्सवे जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुतुमागे सहभागित्वेन पवत्वुणा ये पास्वरुवे श्री वालुका नदी बौद्ध मध्यस्थाने वेतकी जनाधिपतितुमा आगमिक वतावत्वल निरतवी आशीर्वाद लबागत्ता अनतुरुवाई अभिनव संबुद्ध प्रतिमा वहंसे निरावरणे सह बोधि प्राकारे विरुद्ध किरीम सिदु किरुणे පොළොන්නරුව බෞද්ධ සංගමේ සහ දායක පිරිස්වල දායකත්වයෙන් මෙම ඉදිකිරීම සිදු කෙරුණා. ඔවුන් වෙත සහතික සහ තිළිණ ප්‍රදානය කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිඹුලාගල බුද්ධ ශ්‍රාවක මහා සංඝ සභාවේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර ස්වාමින් වහන්සේ මෙහිදී කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජාතික වශයෙන් මෙන්ම ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන්ද දැවැන්ත මෙහෙවරක නිරත වී සිටින බවයි. श्रीमद जनाधिपति तुमनी ओबतुमा अग्ने शासने चिराकालयक शासनाभिवृद्धियट महत्मेवरक सिद्धकला कियन पिलिगनीम अपतुल तियेनवा मे रटे संबुद्ध शासने वेनुवेन ओबतुमा सिद्धकरन अप्रमाण कैपकिरीम पिलिबंदव किसुवेकुगे अवधानयट लक् नोवुन जातिक वीरयन महा उत्तरीतर तत्त्वयट ओसवा तबीम महावेली गगिन मेहा अपट महा विश्वविद्यालय बंधु दिमुलागल श्री महाकाश्यप पिरिवन इदिकरणु लभुवा लाकितिहासे दिमुलागल वत् किसी अवधियक नौ तरमे महत् शासन मेहवरक सिद्ध करमिन ओबतुमा मे गेनयन शासन मेहवरट एवगेम जातिक मेहवरट बैरुं अवस्थावन वलट मुहुण देमिन एडितरव गत युतु तीन्दु तीरण गनिमिन पसुवेन अवस्थावक ओबतुमाट अपि महा संघरत्ने हटियट तुनुरुवन्गे आशीर्वादय निरंतरयेन हिमि वेवा උතුරු උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය උඩගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය සෙත්පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත මිහිදී ආශිර්වාද පළ කළා. ප්‍රදේශ මහජන නියෝජිතයින් සහ සදහවතුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මෙවන විට පවතින්නේ දේශපාලන පක්ෂ අතර ප්‍රශ්නයක් හෝ රනිල් වික්‍රමසිංහ මහතා සහ තමා අතර ගැටුමක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පිබිදෙම පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ජීවනෝපාය ප්‍රතිලාභ බෙදා දීමේ උත්සවයට එක්වමින් ජනාධිපතිතුමා තවදුරටත් පැවසුවේ මෙය සුදේශික වාදය සහ විජාතීන්ගේ විදේශ දර්ශනයත් අතර ගැටුමක් බවයි. මොරගහකන්ද නොතිබුණා නම් කොළොන්නරුව යට කරගෙන මහා ගම් වතුර ගලා ගොස් අපේ ගෙවල් දොරවල් ඉඩකඩම් ජීවිත විනාශ කරලා වර්ෂ 3-4කට සැරයක් ඒ ජලය ගලා යන්නේ මහා මුහුදටයි. නමුත් මේ වර මේ වගේ විශාල වර්ෂාවක් ලැබිලා ඒ ජල ගැලීමක් ඇති නොඋනේ මොරගහ කන්දේ ඒ මහා ජල කඳ තැම්පත් වෙලා තිබෙන නිසායි. ඒ නිසා ආර්ථික ප්‍රතිලාභය අපිට පෙනෙන දේවල් වගේම නොපෙනෙන වක්‍ර දේවලුත් මේ තුල රාශියක් තිබෙනවා. ඉතින් මේ සියල්ලත් එක්ක අපි හොඳ රටක් විදියට ඉදිරියට යන්න උත්සාහ කරන විට ඔබ අප සියලු දෙනා එකතු වෙලා අපිට බොහෝ අභියෝග ඇති වෙනවා. මම කිව්වේ කොළොන්නරුව වගේම රටම වෙනස් කරන්නගත් උත්සාහේ ඇතැම් දේවල් සාර්ථක වුණා, ඉතාම සාර්ථක වුණා. නමුත් ඇතැම් දේවල් සාර්ථක කිරීම අපහසු වුණා. අද රටේ ඇති වෙලා තිබෙන දේශපාලන අර්බුදය මේක සමහර අය විග්‍රහ කරන්නේ දේශපාලන පක්ෂ අතරේ තිබෙන ප්‍රශ්නයක් විදියට නෑ මේක සමහර අය දකින්නේ මම සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින ගැටුමක් විදියට නෑ මේ දේශපාලන පක්ෂ අතරේ ප්‍රශ්නයක් නොවේ
මෙය මම සහ රනිල් වික්‍රමසිංහ මහතා අතරේ පවතින ප්‍රශ්නයක් නොවේ මෙය ස්වදේශික වාදයේ සහ විජාතීන්ගේ විදේශ දර්ශනත් එක්ක ගැටෙන ගැටුමක එක්තරා අවස්ථාවක් ජාතිකත්වයේ සමග ජාතියේ අනාගතය සඳහා ස්වදේශික වාදයේ තුල අපේකම් අපේ උරුමකම් සමග අපි ලෝකේ තවත් විදේශ බලවේග වලට යට වෙන්නේ නැතුව විජාතික බලවේග වලට යට වෙන්නේ නැතුව විදේශීය තර්ජන වලට යට වෙන්නේ නැතුව ස්වාධීනව ස්වශක්තියෙන් රටක් විදිහට ස්වදේශික වාදයේ තුල ගොඩනැගී යුතුයි කියන දර්ශනය මම ක්‍රියාත්මක කරන විට ඒට අභියෝග වී තිබෙන්නේ විදේශීය විජාතික බලවේග. ඒ ගැටුමයි මෙතන තිබෙන්නේ. මේක පැහැදිලිව කරුණා කළා මේ රටේ සෑම කෙනෙක්ම තේරුම් ගන්නට ඕන. දේශපාලන පක්ෂ මුල් කරගෙන තිබෙන ප්‍රශ්නයක් නොවේ. ඒ තුල අපි රට වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් අපි හොඳින් ඉටු කරන්න ඕන. අපිට තිබෙන අභියෝගය අපි තේරුම් ගන්න ඕන. මේට අවුරුදු 70කට පෙර බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබපු අපි ස්වාධීන රටක් විදියට ඉදිරියට යන්න උත්සාහයේදී ඒ පරණ අධිරාජ්‍යවාදී සෙවණැලි අපිට අද බාධාවන් කරනවා. ඒවා අපි තේරුම් ගත යුතු වෙනවා. මේ දේශපාලන අර්බුදයේ කොතරම් ගියාද කියනවනම් දුර ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණයේ අතරේ අද සියල්ල අධිකරණයේ දෙස බලාගෙන සිටිනවා. අධිකරණයේ තීන්දුව ලැබෙනකම් අද අගමැතිවරේ එක්සත් ඇමති මණ්ඩලයක් තිබුණත් ඒවායේ ක්‍රියාකාරීත්වය නැවතිලා තිබෙනවා. රටේ තනි පුජ්‍යලයක් විදිහට ජනාධිපතිවරයාට පාලනයේ ව්‍යවස්ථානුකූලව මේ වන විට ලබා දීලා තිබෙනවා. මම එය කිසිසේත්ම සතුටු වෙන කාරණයක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කළ යුතු රටක තනි පුජ්‍යලයක වේ පාලනයක් රටට කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. මම විශ්වාස කරනවා අපේ අධිකරණය මේ තත්වය තේරුම් අරගෙන රට තුල ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන්න රටේ ආර්ථික සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට යන්න රටේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් වෙන්න විශේෂයෙන්ම වර්ෂ අවසානයේ තිබෙන අයවැය යෝජනා සම්මත වෙන්න ගත යුතු ආර්ථික තීන්දුව තීරණ රාශියක් ගන්න තිබෙන නිසා අධිකරණයේ නඩු තීන්දුව තීරණ ඉක්මනට ලබා දෙයි කියලා මා විශ්වාස කරනවා. පසුගිය රජයේ හදිසියෙම ගෙන ආ 19 වන ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් දේශපාලන අර්බුදයටම ප්‍රධාන හේතුව බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ව දේශපාලනයෙන් ඉවත් කිරීමේ අදහස ඇතිව ඒ ගෙනාපු ව්‍යවස්ථා සංශෝධනය නිසා අද අපේ රට අගමැතිවරයෙක් නැති කැබිනට්වක් නැති තීරණ ගන්නට බැරි තරමකට අද රට අස්ථාවර වෙලා තිබෙනවා. මේ රටේ කරගෙන යන සංවර්ධන වැඩකටයුතු අඩාල කළා. ආර්ථික සංවර්ධනය ආර්ථික වර්ධනය කඩක් දැම්මා. මේ රටේ ජනාධිපතිවරයා කියන්නේ මේ රටේ මහජනතාව විසින් පත් කරගත්තු විධායක ජනාධිපතිවරයා. විවස්ථාවෙන් එතුමාට දී තිබෙන බලතල අනුව විවිධ හේතුන් නිසා අලුත් අගමැතිවරයෙක් සහ කැබිනට්වක් පත් කරනවා. ඉතින් මේ තානාපතිවරුන්ගේ වගකීම වන්නේ ඒ ආණ්ඩුව යටතේ ක්‍රියා කරනවා මිසක් ඒ අයට ඕන පුද්ගලයන් අගමැති තනතුරට පත් කරන්නට හෝ කැබිනට්වට පත් කරගන්න නෙවෙයි. මොරටුව කටුපැද්ද ප්‍රදේශයේ පැවති එළිය සම්මන්ත්‍රණයට එක්විමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනන්දු මහතා සහ නාගරික මන්ත්‍රීවරුන් එක්ව එය සංවිධානය කර තිබුණා. මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහතා එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් හෙට අනිද්දා ශ්‍රී ලංකාවට එනවා. ඔහු වාර්තා කරන්න යනවලු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තරායට පත් වී තිබෙන බව. ඔවුන්ට අවශ්‍යයි පුළුවන් නම් මුළු ලෝකයම පාලනය කරන්න. අද දවසේ ඔවුන්ට ආසියාවයි තාම වැදගත්. ආසියාව තමයි 21 වෙනි සියවසේ ආර්ථික බලාගාරය. ඒ බලාගාරයේ ප්‍රධානියා චීනය. චීනය මට්ටු කරන්න නම් ඔවුන්ට අවශ්‍යයි ආසියාවේ තමන්ට කීකරු නිවට රූකඩ ආණ්ඩු තියෙන රටවල්. ඒකට තමයි 2015 දී යහපාලන වෙනස ඇති කළේ. මේ රට තමන්ගේ ග්‍රහණය ගිලිහි ගියොත් ඔවුන්ට ආසියාව පාලනය කිරීම සඳහා බිම් කඩක් උපාය මාර්ගික භූමියක් නැතිව යනවා. මෙන්න මේකයි ඔවුන් ඔක්තෝබර 26 දේශපාලන පෙරළිය හමුවේ කලබල වීමට ප්‍රධාන හේතුව. විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද මෙහිදී අදහස් පළ කළා. අස්ථාවරත්වයේ ගිනිදළු අපේ යුද්ධය නිමා කළා ඉවර කළා නිමා දැම්මට පස්සේ අද
වෙනත්තාකාරයකින් ඒ අස්ථාවරත්වයේ ගිනිදළු බුරබුරා නගිනවා මුළු ශ්‍රී ලංකා මාතාවම වසාගෙන මේ ගිනිදළු වලින් පිච්චිලා යන්නේ මොකද්ද අපේ දරුවන්ගෙත් අපේ දරුවන්ගේ දරුවන්ගේ අනාගතය අපේ රට වෙනුවෙන් අපේ ජාතිය වෙනුවෙන් සහ අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් එන ඕනෑම දෙයකට අපේ පපුව දෙන්න සූදානම් වෙනු රටි පවතින වත්මන් දේශපාලන අර්බුදයේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුතුරුදායක තත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිකම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ රටවල් 192ක් තියෙනවා. 192 කේ එක රටක් තියෙනවා. අගමැතිවරයෙක් නැති කැබිනට් මණ්ඩලයක් නැති පාර්ලිමේන්තුව විසිරෝ. විනිසුරුතුමන්ලා මේක කල්පනා කරන්න ඕන. දැන් ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් තිබුණා. ජනාධිපතිතුමාම කිව්වා. ඒ කුමන්ත්‍රණ කාර්යෝ මේ වෙලාවේ ක්‍රියාත්මක වුණා. එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ රටට යන කල කුමක්ද? මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මල නීතියක් බවට පත් වේවි. ඉතා අනතුරුදායක තත්ත්වයක් එක්සත් ජාතිපක්ෂය කියන ජනාධිපතිවරණයක් තියන්න කියලා. අලුත් ජනාධිපති කෙනෙක් ආවා මේ ඕජස් ගලන මේ පාර්ලිමේන්තුවත් එක්ක යන්න පුළුවන්ද? විධායකයට ව්‍යවස්ථා දායකයට අධිකරණයට වඩා මේ රටේ මහ ජනතාව බලවත් වෙන්න මහමැතිවරණයකට මහ ජනතාව පෙන්නාවි පාර්ලිමේන්තුවට කවුද ඉන්නේ කියලා විජේරාම මහවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල නිවසේදී පක්ෂ නායකයන්ගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ හමුවක් ඊයේ පැවතුණා. ඒ හමුවට සහභාගී වීමෙන් අනතුරුව මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත මෙසේ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ අනුර කුමාර සුමන්තිරන් හවුල මේ රට ඇදගෙන යන්න හදන්නේ කුමන දිශාවකටද කියන ප්‍රශ්නේ තමයි අපි බැරෑරුම් ලෙස සාකච්ඡාවට ලක් කළේ. අපි බලාපොරොත්තු වෙනවා 10 වෙනිදා ජනාධිපතිතුමන්වත් මුණ ගැහිලා මේ තත්ත්වය පිළිබඳව අපේ අදහස් හුවමාරු කරගන්න. එමගින් එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාපී දේශපාලන කල්ලි කණ්ඩායම් මේ රට ඇදගෙන යමින් තිබෙන දිශාව වෙනස් කරලා රට නැවත ස්ථාවරව මේ රටේ අනාගත ජනතාවගේ බලාපොරොත්තු මල්පල ගන්වන්න පුළුවන් වෙන විදිය දිශාවකට ගෙන යාම තමයි අපේ පරමාර්ථය වෙන්නේ. වර්තමානයේ පවතින දේශපාලන තත්ත්වයේ රටේ ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම පමණයි කළේ. ඒ දේශපාලන සාකච්ඡාවක් එහිදී සිදු වූ දේවල් පිළිබඳ මුකුත් කියන්න බෑ. 12 වෙනිදා පාර්ලිමේන්තුව නමින් කැඳවන්නේ එක්සත් ජාතික පක්ෂයේ හවුල්කාරයින්ගේ සභාව. ඒ සභාව කැඳවීමේ ප්‍රශ්නය හා එදාට ඉදිරිපත් කරන යෝජනාව නිසා උද්ගත වන කරුණු කාරණා මේව තමයි ඉතින් කතා කළේ. අපි ඉදිරියේදී මැතිවරණයකට මුහුණ දීම සඳහා අපි කණ්ඩායමක් විදියට මේ මැතිවරණයේ ජයග්‍රහණය කිරීම සඳහා අපි ගත යුතු වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. අපි බලාපොරොත්තු වෙන මැතිවරණ කම්බේ කියලා. එතකොට කොහොමද අපි මේ වැඩපිළිවෙළ ගෙනියන්නේ කියලා සාකච්ඡා කරන්නේ. පාර්ලිමේන්තුව යලි රැස්වෙන ලබන 12 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයට පත් කරන්නට ගෙන එන කිසිදු යෝජනාවකට සහය දක්වන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයසිස මහතා පවසනවා. කලුතර ප්‍රදේශයේ පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ 12 වෙනිදාට පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළා තිබෙනවා. යෝජනාවෙන් කියවෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වශයෙන් පත් කරන්න පාර්ලිමේන්තුවේ උපරිම වශයෙන් විශ්වාසය තියෙනවායි කියලා. මේක ඉදිරිපත් කළා තිබෙන්නේ මංගල සමරවීර, අකිල විරාජ් කාර්යවසම්, රවි කරුණායක ඇතුළු මන්ත්‍රීවරු 6-7 දෙනෙක්. ජනතා විමුක්ති පෙරමුණ බොහොම පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන්නට ගෙන එන කිසිදු යෝජනාවකට අපි සහාය දෙන්නේ නැහැ. ඒක අපේ ස්ථාවරය. රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම අගමැති ධුරයෙන් පරාජයට පත් කරන්න ඕන. ඔහුගේ ආර්ථික දර්ශනය මේ රටේ පරාජයට පත් කරන්න ඕන. ඔහු විසින් රටේ ඇතිකරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට මහ බැංකු බැඳුම් කර ඇතුළු වංචාව වලට ඔහුට හිමි දඬුවම් ලබා දෙන්න ඕන. අර්ජුන මහේන්ද්‍ර ඇතුළු වංචනිකයන් ආරක්ෂා කිරීමට ඔහුට දඬුවම් කරන්න ඕන. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතාද ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළා. රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව විශ්වාස කළ කරලා යෝජනාවක් ගෙනවා කියලා තියෙනවා. ඉංගිරිය යටවතුර ප්‍රදේශයෙන් මාබක් ඔයේ දිය නෑමට ගිය තරුණ පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුණා.
ඉංගිරිය යටවතුර ප්‍රදේශයෙන් මාවක් ඔයේ දිය නෑමට ගිය යතුරු පැදි තුනකින් පැමිණි මෙම තරුණ පිරිස දියේ ක්‍රීඩා කරමින් සිටි බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. ඒ අතර තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී තිබෙනවා. ප්‍රදේශවාසීන් එක්ක ඔවුන් වහා රෝහල් ගත කළද තරුණයන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වුණා. 21 වැනිදි ඔවුන් මාළබිර ප්‍රදේශයේ පදිංචි කරුවන්. අර උඩහක් ඇවිල්ලා තමයි කිව්වේ මේ ඇලේ මේ දෙන්නේ ගිලිලා කියලා. එතකොට තමයි මන් දුවල ගිහින් බැලුවේ. බලනකොට දෙන්නම උඩ යන්තම් ඔළුව විතරයි පෙවුනේ අත්තපයයි. ඊපස්සේ මං මේ ඇදලා ගන්න හැදුව ඇද ගන්න බැරි වුණා. එහෙමම දෙන්න හිටියා. ඊට පස්සේ මං ආයෙ ඇවිල්ලා අනිත් මල්ලීමයි දෙන්නම පිහිල්ලා තමයි අර මල්ලි තමයි අයගොල්ලොත් එක්ක ආපු එකනා ටිකක් දුරට ඇදලා ගත්තා. එතකොට තමයි පැල්ලම අපි දෙන්නම අපහම මෙහාට ගත්තේ. අග්‍රමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ කටයුතු අධීක්ෂණය මගින් අධිකරණීය මගින් අත්විටුවීම නිසා ජනතාවට ලබා දීමට තිබූ සහන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළා. රටේ ගොඩක් මේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. එහෙමයි කියලා බලාරගලයේ හින්දාද මේක වෙන්නේ? එහෙම තමයි සර් ජනතාව නම් කියන්නේ. නෑ ඉතින් මං හිතන්නේ මට පේන්නේ මේ බලාරගලය ගැටලුවක් නෙවෙයි. බොහොම පැහැදිලිව අපිට ඒක විසඳ ගන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිසා අධිකරණය මේකට මැදිහත් වීම තුලින් ඇති වෙලා තියෙන ගැටලුව. දැන් මම මෙතෙන්ට ආවේ අගමැති වශයෙන් නෙවෙයි. අගමැති හැබැයි වැඩ නැති. ඒක තමයි මේ රටේ මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. මං සාහන දෙන්න විශාල සාහන රාශියක් දෙන්න බලාගෙන හිටියා. ගෑස් එතකොට වී මිල වැඩි කරන්න සාතික මිල අනිකුත් බදු සාහන ලබා දෙන වැඩපිළිවෙලක අපි සාකච්ඡා කරමින් හිටියේ මේ ගිය කැබිනට් එකේදී. ඉතින් උත් ඒවා ඔක්කොම ජනතාවට අහිමි වුණා. ලංකාව ලිබියාවක් කිරීමට සූදානම් බව සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ කැඳුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසනවා. එහෙත් බටහිර රටවල අවශ්‍යතාවයට මව්බිම විනාශ කරන පාපී බලවේගවලට ඉඩ නොතබන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසන්නේ. කොළඹදී පැවති මාධ්‍ය හමු දෙකකදී මෙම අදහස් පළ වුණා. අපි ලබන සතියේ එහෙම මිනිසුන්ට ඉල්ලීම් කරන බලාපොරොත්තු වෙන පාරට එන්න කියලා. එළියට බැහැලා අන්තිමට ප්‍රජෙක්ට් පාරට ඇවිල්ලා තමයි මේක නතර වෙන්නේ. සමහර විට මිනි මැරිලා ඒක නම් ඉල්ලන්නේ ඒකට අපි ලෑස්ති. හැබැයි මතක තියාගන්න කියලා අපි කියනවා සිරිසේන මහත්තයාට ලිබියාවේ ගඩා පිටත් සල්ලි තිබුණා. තෙල් තිබුණා. ආණ්ඩු බලය තිබුණා. විධායක බලයක් තිබුණා. හමුදා පොලිසිය හැම එකක්ම හිටියා. රටේ මිනිස්සු තෙල් නිකන් දුන්නා. අන්තිම රටේ මිනිස්සු තමයි බින්ගේකින් එළියට ඇදලා පිහෙන් ඇනලා වෙඩි තියලා මරලා දැම්මේ. ජනාධිපතිවරයාව ඝාතනය කරන කුමන් ගැන කතා කරනවා. අපි දන්නවා ලිබියාවක් කරනවායි කියලා කියන්නේ ගඩාපිගේ විනාශය විතරක් නෙවෙයි මුළු රටම විනාශ වෙලා තින්නේ. එතෙන්ට මේ රට ඇදගෙන යන්න හදනවා. ඒ නිසා බොහොම පැහැදිලිව පේනවා බටහිර රටවල්වල ඒ න්‍යාය පත්‍රයට අනුව මේ පාපී දේශපාලන කල්ලිය නැවත අපේ රට විසන. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්වය තවදුරටත් දිවයිනට ගිනිකුණ දෙසින් පවතින බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්වය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දිවවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් දිවයිනට ගිනිකුණ දෙසින් පවතිනවා. නැගෙනහිර ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විදින්නට වැසි වූ ගිගුරුන් සහිත වැසියෙක් තිබ බලාපොරොත්තු වෙනවා. සබරගමු පළාතේ කළුතර ගාල සහ මාත දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී වූ රාත්‍රී කාලයේදී වැසි වූ ගිගුරුන් සහිත වැසියෙක් තිබීමේ හැකියාව පවතිනවා. ඌව සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ විදින්න තහමන පැයට කිලෝමීටර් 40ක් පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවීමේ හැකියාවද පවතිනවා. එවැගේම මධ්‍යම සබරගමු සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. ගිගුරුන් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මේ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම ක්‍රීඩාංශ පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණා ඉල්ලා සිටිනවා. හම්බන්තොට සිට පොතිලරා ත්‍රිකුණාමලයේ දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින්ට වැසි වූ ගිගුරුන් සහිත වැසි ඇතිවන අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ද ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටින කැමැති. දින වටාවන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී වූ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි වූ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සුළං ඊශාන් දෙසින් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ අතර අගයක් ගන්නවා. කළුතර සිට පුත්තල මහරහා මන්නාරම දක්වා වෙලට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සහ දිවිනේට නැගිනේ දෙසින්
ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පිටින්ට 60 කිලෝමීටර 50ක් පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එවිට මේ මුහුදු ප්‍රදේශය තරමක් රළු වීමේ හැකියාවකින් යුක්තයි. ගිගුරු සහිත වැසි ඇති වෙන අවස්ථාවලදී මේ මුහුදු ප්‍රදේශවල తాවකාලිකව තද සුළඟ ඇති වෙන්න පුළුවන්. එවිට මේ මුහුදු ප්‍රදේශ తాවකාලිකව රළු වේය බලාපොරොත්තු වෙනවා. ජනතා පරමාධිපත්‍යයට ගරු කරමින් කඩිනමින් මහමැතිවරණයක් පාත්වන්නේ ඉල්ලා ජනතා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක පැවැත්ුණා. නිවිතිකල නගරයේ පැවති පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනට ප්‍රදේශයේ විශාල පිරිසක් සහාය පළ කළා. ජනතා මතයට ඉඩ සලසමින් කඩිනමින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බවයි ජනතාව ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවිතිකල ආසන සංවිධායක ප්‍රේමරල් ජයසේකර මහතා සහ නිවිතිකල ප්‍රාදේශීය සභාවේ නියෝජිතයින් වැඩසටහන සංවිධානය කළා. මැතිවරණයක් ඉලා සිටීමේ දෙවන්ත ව්‍යාපාරයක් අද මු රටේම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපේ ඉල්ලීම රටේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා මැතිවරණයක් ලබා දීමේ වැඩසටහනට මේ සියලු දෙනාගේ මේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ලංකාවේ සිටින සෑම සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මහා මැතිවරණයට යාම. ජනතාව ඉල්ලා හිටින්නේ පුළුවන් ඉක්මනින් මහා මැතිවරණය පවත්වලා මේ රටේ නැමතවරක් මේ රට සක්‍රීය කරන්න. මේ අතර කඩිනමින් මහා මැතිවරණයක් ඉල්ලා පෙත්සම් අත්සන් කිරීමේ වැඩසටහනක් නාචදුව නවයේ ඇල ප්‍රදේශයේදී පැවැත්ුණා. හිටපු පළාත් අමාත්‍ය එච්.බී. සේමසිංහ මාතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය පැවැත්ුණේ. ඇස්පේන කං ඇහෙන ඇතම් තරුණීන් තමන්ගේ වටිනා ජීවිත නිකුරුනේ විනාශ කරගනිද්දී සමහර තරුණයන් තමන්ට උපතෙන් හිමිවුණු අඩුපාඩු අමතක කරලා රට වෙනුවෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා. අපි දැන් ඔබට කියන්න යන්නේ අන්න ඒ වගේ අභිමානවත් තරුණෙක් ගැනයි. 1996 අවුරුද්දේ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා අපේ රටට විශාල අභිමානයක් අරගෙන. ඒ තමයි ක්‍රිකට් ලෝක කුසලානය අරගෙන එම. ඊට පස්සේ 2014 අවුරුද්ද. ඒ අවුරුද්දේදී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා T20 ලෝක කුසලානය අපේ රටට අරගෙන එන්න. ඒ අභිමානය අපිට අරගෙන එන්න. මේ 2018 අවුරුද්ද. මේ අවුරුද්දේදීත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ තවත් සුවිශේෂී සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි 2018 ලෝක ශ්‍රවණාබාධ ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න අපි රටේ කොල්ලෝ ටිකක් සමත් වෙනවා. අපි රටේ කණ්ඩායමක් සමත් වෙනවා. ඔවුන් අපේ රටට මහා විශාල ආඩම්බරයක් අභිමානයක් අරගෙන එන්න සමත් වෙනවා. ක්‍රිකට් ගැන වර්තමානයේදී වැඩි කතා බහක් යොමු වෙලා තියෙන කාලෙක මේ දිනපු කණ්ඩායමට නායකත්වය දුන්න චරිතය හොයාගෙන තමයි අපි ආවිල්ලා ඉන්නේ. මේ තමයි ගිමුදු. ඔහු තමයි මේ ලෝක උසලානය කියන අභිමානය අපි රටට අරගෙන ආපු චරිතය. ගිමුදු ජීවත් වෙන්නේ අම්බලන්ගොඩ වතුකෙදර සිරි අභයතිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඔහු පසුව බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයට ඇතුළත් වෙනවා. ගිමුදුගේ ක්‍රිකට් ජීවිතයේ කඩීම බවට පත්වන්නේ එම විද්‍යාලයයි. මම ශ්‍රී ලංකා කණ්ඩායමේ උතුර ශ්‍රී ලංකරා මම කොටස් සතුරු වුණා. අපේ ශ්‍රීලා කුස්ලා අපි කප් එක ගෙනාවා. ලෝක කුසලාන තිරුවා යාළුවෝ මාව බලන්න ආවා. මැස්සිය බැලුවා හැමෝම ස්තුති කරනවා. ශ්‍රී ලංකා ටීම් එක නැෂනල් එක ගන්න ඕනේ මට කැමති. උදේ පාන්දර නැගිටලා කොළඹට යන්න ඕනේ. රෑ වෙලා කොළඹ ඉඳලා එන්නේ. ඉතින් එයා තනියෙන් යවන්න බෑ. එයාගේ ආරක්ෂාවට කවුරු හරි යවන්න ඕනේ. එයාගේ ශ්‍රවණාබාධිත තත්ත්වයක් තියෙනවා. ඒක මග හරව ගන්න පුළුවන් කියලා පොඩි කාලේ අපි වෛද්‍යවරුන්ට යොමු කිරීමේදී අපට උපදෙස් ලැබුණා. ශල්‍ය කර්මයක් කිරීමට උපදෙස් දුන්නත් ඒ වෙනකොට ආර්ථික තත්ත්වය පිළිබඳව ගැටලුවක් ආවමට සැහෙන අපස්ථායන් මැද්දේ තමයි මෙයා ඉදිරියට ගෙනාවේ. මෙයාගෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තුළ විශාල වැඩ කොටසක් කරගන්න පුළුවන් කියන හැඟීම තමයි පියා විදියට මට තියෙන්නේ. විශාල මුදලක් වැය වෙන සත්කමක් ඔහුට ඇසීම යලිත් වතාවක් ලබා ගන්න කළ යුතුයි. වාසනාව තියෙනවා නම් දෛවය ඔහුට ඉඩක් දෙනවා නම් අපි රටේ හිත් පිත් තියෙන සංවේදී මිනිස්සු ඉන්නවා නම් මැල්කම් කියන නම අනිත් ක්‍රිකට් තරු අතරේ ලියවන්නත් පුළුවන්කමක් ලැබෙවි. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී දිවාපුවත් විකාශය අවසන් වනවා. පසුරු දෙකේ සිට පැන් පැපුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.ipnnews.lk